දැන් අර ඔබ කියපු කතාවෙන් අපේ එකෙත් තියෙනවා අපිත් බාගෙට කරගෙන ඉන්න කියනවා විහිළුයි. දැන් මේක අපි තියෙනවා අපේ රටේ ජනතාවට නිවාස සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ග්‍රාමීය ජනතාවට, නාගරික ජනතාවට, කඳුකර ජනතාවට ගෙවල් නැහැ සමහර අයට. ඒ ගෙවල් ඇත්තටම ජීවත් වෙන්න තරම් සුදුසු නැහැ, ප්‍රමාණවත් නැහැ, පහසුකම් නැහැ. ඒතකොට මොකද්ද කරන්න ඕන? එක්කෝ ඒ ජනතාවට ගෙයක් දෙන්න ඕන. එහෙම නැත්නම් ගෙයක් හදාගන්න අය පහසුකමක් දෙන්න ඕන. ග්‍රාමීය ජනතාවගෙන් ඉඩම් ප්‍රශ්න නිරාකරණය කළ දෙන්න ඕන. ඇත්තටම වතුකරේ කඳුකරේ ජනතාවට නම් පහසුකම් සැදී ඉඩම් හදලා දෙන්න ඕන. අලුතෙන් කසාද බඳින තරුණ යුවලට එක්කෝ නිවසක් මිලදී ගන්න, එහෙම නැත්නම් නිවසක් ගොඩනගන්න මය පහසුකමක් දෙන්න ඕන. ඉතින් මේවා තමයි ප්‍රායෝගිකව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් විසඳුම්. දැන් නිවාස නැති ජනතාවට ඒගොල්ලොත් ප්‍රතිපත්ති ප්‍රකාශයක මොකක් හරි මේක එකක් දෙකක් කියලා තිබ්බයි කියලා ජාති ජනපදයේ ලියනකොට නිවාස නැති ජනතාවට අඟහරු ලෝකෙන් ගෙවල් හදන්න දෙන්නද කියන්නේ. අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ රටේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්. ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශ වල සමහර ඒවා දාලා තිබ්බට කරලා නැහැ. රටේ ජනතාව බලයක් දුන්නා. භාණ්ඩාගාරයේ පරිහරණය කරන්න ඒගොල්ලන්ට අයිතියක් දුන්නා. ජන වරමක් දුන්නා, ජන බලයක් දුන්නා, පාර්ලිමේන්තු නීති සකස් කරන බලයක් දුන්නා. එහෙම බලයක් ලබා දීලා අවුරුදු දැන් 70 ගණන්ක් තිස්සේ නොකරපු අය දැන් මේ අපිත් ඒවා කිව්වා. අපිත් මේ බාගෙට කර කර ඉන්නේ කියන එක විහිළුවක්. කරන්න පුළුවන් කාර කර ජනතාව බලය දීලා කරන්න බැරි නම් දැන් අඬලා දොන්නලා වැඩක් නැහැ. ඒවෙන් පින්නුම් කරන්නේ අර නේද? දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙච්චර මේ කලබල වෙනවා නම් හිතා ගන්න පුළුවන් ඔවුන්ගේ කලබලයේ ප්‍රමාණය කොච්චරද කියලා. අතන ලොකු කලබලයක් ඒගොල්ලෝ අතර තියෙනවා. වැඩක් නැහැ. මේ මහජන ව්‍යාපාරයේ දැන් ඒ අවලාදවලට වඩා ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. මෙරට ජනතාව ඔය කිසිව අවලාදයක් පිළිගන්නේ නැහැ. ඔය අවලාද ගහන සජීව ප්‍රේමදාසේම ගිරියටින් කෑ ගහන වේදිකාවේ මේ මහජන ව්‍යාපාරයේ දෙසට මහජනතාවගේ ආකර්ෂණය තව වැඩි වෙනවා. ඒ වගේම මේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වුණෝති ඒ විකසම පාර්ලිමේන්තුව විසිරවහරනවා කියලා මොකක් හරි සූදානමක් තියෙනවද? අනුර කුමාර සානායක සහෝදරයා ජනාධිපති වෙනවා කියලා කියන්නේම අලුත් ජනවරමක්. මේ රටේ පරමාධිපත්‍ය බලය තියෙන ජනතාවට ජනතාව තීන්දුව කළා තියෙනවා මේ දේශපාලන ක්‍රමය, මේ දේශපාලන සංස්කෘතිය, මේ අරගෙන යන වැඩපිළිවෙළ වෙනස් කිරීම සඳහා ඔහුගේ නායකත්වයෙන් රටේ පාලනය කරගෙන යන කියලා. ඒ නිසා අපි ජනවරමට ගරු කරන්න ඕන. මේ පාර්ලිමේන්තු යාගෙන යන්න ජනතාව වරමක් දීලා නැහැ යනු. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වා ගැනීමකින් තොරව ඒ ජනාධිපතිතුරගේ ජනවරමට ගැළපෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගන්න ජනතාවට අවස්ථාවක් ලබා දීම සඳහා ව්‍යවස්ථානුකූලව ජනවරමට ගරු කරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු ඉස්සරහා හැරීම තමයි අපේ බලාපොරොත්තුව.